අනිත් පැත්තෙන් දේශපාලඥයෙක්ද. දැන් බලන්න පාටලි චම්පක රණවක පිටපු අමාත්‍යතුමාගේ රියානතුරා සම්බන්ධව. මේ රියානතුරේ සම්බන්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවර්ලා මේ කටයුතු සිදු වෙලා තිබුණ අවුරුදු 3කට ඉස්සෙල්ලා සිද්ධිය. දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා සිද්ධියේ නැවත විමර්ශනයක් පටන් ගන්නවා. නැවත විමර්ශනය පටන් අරගෙන ඉවරලා ඒ විමර්ශනය සඳහා මේ රියදුරා එවකට හිටපු රියදුරාව හොයන්නට යනවා ගාල්ල ඉමදුවට පොලිසිය IP මෙත්තානන්ද ඇතුළු කණ්ඩායම බොරැල්ල පොලිසිය. ගිහිල්ලා ඉවරලා රාත්‍රී 12යි කාලට මේ තුසිත කියන රියදුරුගේ බිරිඳත් සිඟිති දරුවා අවුරුදු එකමාරක දරුවත් ඒ වගේම බිරිඳගේ මෑණියනුත් 3 දෙනා කොළඹට එනකන් කැඳවාගෙන එනවා. දැන් කියනවා ඒගොල්ලෝ අතරංගුට ගත්තෙත් නැහැ, ඒගොල්ලෝ පැහැරගෙන ආවෙත් නැහැ කියලා. පැහැරගෙන ආවද නැද්ද කියන කාරණේ මට කියන්න බෑ. මොකද පැහැර ගැනීමක් නම් යන්තනත්තෙකුට තර්ජනය කරලා බිය වර්ධන සාපරාදී බියවැද්දීම සිදු කරලා සනික මරණය හෝ සනික තුවාල සිදු කරනවා කියලා ඉවරලා බියවැද්දීම සිදු කරලා අර ගන්නවා නම් යම් කෙනෙක් අරගෙන යනවා නම් ඒක චලනය වෙනස් කරනවා නම් අන්න පැහැර ගැනීමක් වෙනවා. ඒ නිසා එවැනි අන්දමට කරාද කුමන අන්දමට කරාද කියන එක මම නිශ්චිත වශයෙන් දන්නේ නැති නිසා මම කියන්නේ මේක නීති අනුකූල නොවන අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරලා තියෙනවා. දැන් තුසිතගේ නෝනා මේ පොලිසිය කියන අන්දමට තුසිතගේ නෝනා තුසිත කෝල්ලයක් ගත්තාම බතරමුල්ලේ ඉන්නවා කියපම් බතරමුල්ලට එනකම් ඉන්න තැන පෙන්වීම සඳහා මේ නෝන මහත්මයාත් සිඟිති දරු පැටියත් ඒ වගේම නෝන මහත්මයාගේ අම්මත් බොරල් මේ ගාල්ල ඉමදුවේ ඉඳලා බතරමුල්ලට එනකන් ආවා කියලා ඔබ විශ්වාස කරනවාද? මෙතන ඉන්න අපේ මාධ්‍යවේදී තරුණයන් කාන්තා පාර්සෝ ඉන්නවා. ඔබ එනවාද 12:45ට පොලිසිය ජීප් එකකට නැගලා කැමැත්තෙන් ඔබේ දරු පැටියකුත් අරගෙන මාසෙකමාරේ අවුරුදුකමාරේ දරු පැටියකුත් අරගෙන මම එන්න මයි යන්නම් පෙන්වන්න බතරමුල්ලට කියලා ගාල්ල ඉමදුවේ ඉඳලා එනවාද කියන එක මම අහන්න කැමතියි ඔබ. කාවරවට්ටන්නද මේ බොරු කියන්නේ? තුසිත දෙනකන් තුසිතගේ අම් නෝනත් දරු පැටියත් තුසිතගේ අම්මවත් නෝනගේ අම්මවත් එක කරනවා. මේක අපි කියන්නේ හොස්ටේජ්. එහෙම නැත්නම් ප්‍රාණ අපකරුවන් බාරයට ගන්නවා කියලා. පොලිසිය මෙත්තානන්ද ඇතුළු කණ්ඩායම සිදු කරේ තුසිතවද අපට ඉදිරිපත් කරපන්. ඉදිරිපත් කරනකම් ඔබලව අපි ප්‍රාණ අපකරුවන් විදියට කඳවා ගන්නවා කියන කාරණේ තමයි මේ සිදු කරලා තියෙන්නේ. නිකන් හිතලා බලන්න ඔහම එයිද සිඟිති දරු පැටියෙක් අවුරුදු එකමාරක දරු පැටියෙක් අරගෙන එනවද රෑ 12:45ට? මෙවැනි මේවා මානුෂික ක්‍රියා අන්ත අමානුෂික ක්‍රියා. මේවා කොහෙද අනුමත කරන්නේ? මොන නීතියද එහෙම දේවල් කරන්නට බලයක් දීලා තියෙන්නේ? අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය අනුව තමයි වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ බලය තියෙන්නේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ උපලේඛනයේ තියෙනවා දණ්ඩනීය වරදක් සම්බන්ධව. එහෙම නැත්තම් කියනවනම් අපරාධ මේ වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට චෝදනාවක් නැගිනවනම් ඒ චෝදනාවට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකිද නොහැකිද, ඒ වගේ මහේස්ත්‍රාත්වරයේ රූපරයක් ඉදිරියට පැමිණිය යුතුද නැතිද, ස්ථානාධිපතිවරයාට සමතේට පත් කළ හැකිද නොහැකිද කියන එක ඒ උපලේඛනයේ අපරාධ නඩු සංග්‍රහයේ පිටුපස්සේ තියෙන උපලේඛනයේ මේ උපලේඛනයේ හැම වගන්තියක් ඉස්සරහම ගත යුතු ක්‍රියාමාර්ගය තියෙනවා. එහෙමනම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන් වරදවල් මොනවද කියන එක අපරාධ නඩු විධාන සංග්‍රහයේ බොහොම පැහැදිලිවම පෙන්නු කරලා තියෙනවා. එතකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය යටතේ තමයි පුළුවන්කම තියෙන්නේ පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පොලිස් නිලධාරියෙකුට හෝ වෙනත් බලයලත් නිලධාරියෙකුට හැකියාව තියෙන බලයක් තියෙන. එතකොට ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වගන්තිය යටතේ තුසිතගේ නෝනා කරපු වරද කුමක්ද අත්අඩංගුවට ගැනීම සඳහා? තුසිතගේ නෝනා කරපු වරද කුමක්ද අත්අඩංගුවට ගැනීම සඳහා? ඇයි තුසිතට තමන්ගේ දුව බඳලා දුන්න එකද වරද? තුසිතගේ නෝනා තුසිතත් එක්ක එකතු වෙලා පෞල් ජීවිතයක් ගෙවන එකද කරලා තියෙන වරද? ඒ වගේම අවුරුදු එකමාරක් වෙච්ච මෙලෝදයක් නොතේරෙන බහ නොතේරෙන මේ සිඟිති ලේ කැටි කිරි කැටියා කරපු වරද මොකද්ද? අර තුසිතට දාව මේ ලෝකෙට බිහි වෙච්ච එක වෙන මොකද කරලා තියෙනවද? වරන්තුව නොමෙතුව මේ අත්අඩංගුවටපත් වෙන පොලිස් කණ්ඩායම පසුව මේක කතන්දරය ඇදිලා එනකොට කියනවා නෑ ගාල්ලට යනකම් ගෙනිහිල්ලා බස්සන්ඩ යනවා කියලා. එහෙනම් යම් තැනත්තේ පොලිසිය නිලධාරින්ගේ බාරයටපත් වුණා නම්
ඒ බාරයට පත්වෙච්චි තැන ඉඳලා නැවත මුදාහරණ හෝ නීති අධිකරණය වෙත ඉදිරිපත් කරන තාක්කල් කාල පරිච්ඡේදය කැමැත්තෙන් හිටියත් අකමැත්තෙන් හිටියත් අත්අඩංගුව කියන එක අත්අඩංගුවට පත්වෙලා හමාරයි නීතිය යටතේ කියන එක බොහොම පැහැදිලි කියන්න ඕන. ඒක ලංකාවේ මූලික නීතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාව අනුව නීතියේ සඳහන් වෙලා තියෙන පරිපාටියට පටහැනිව කිසිදු තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීමට බලයක් නැහැ කියන එක බොහොම පැහැදිලි සඳහන් කරලා එන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වෙනි වගන්තියත් උල්ලංඝනය කරමින් අනිත් පැත්තෙන් ගත්තාම පොලිස් ආඥා පරතේ 63 වෙනි වගන්තිය පුද්ගලික අත්අඩංගුව ගැනීමට බලය තියෙන පොලිස් නිලධාරින්ට පොලිස් ආඥා පරතේ 63 වෙනි වගන්තිය කියන මේ වගන්ති සියල්ලම උල්ලංඝනය කරමින් තමයි තුසිතගේ බිරිඳත් බිරිඳගේ අම්මත් කිරිකැටි දරු පැටියත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. බලන්න දැන් කොච්චර වනචාරි යුවියට ගිහිල්ලා තියෙනවද කියලා, නීතිය කොච්චර නොසලකා හරින තත්ත්වයකට ගිහිල්ලා තියෙනවද? අද ඊයේ තුසිතට, අද ඔබට, හෙට මට, එච්චරයි මට කියන්න දෙන්නේ. මේ යන රටාව අනුව ඔබ හිතන්න එපා කිසිම කෙනෙක් ඔබ ආරක්ෂිතයි කියලා. මේ රටේ මේ යන තත්ත්වය අනුව ඔබත් මමත් සියලු දෙනාත් මේ රට තුළ අද අනාරක්ෂිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හිතවක්කාරී පාලනයක් තුළට යට වෙලා තියෙන්නේ. නීතිය අභිවා ගිහිල්ලා ඒකාධිපතිත්වය රජ කරන තැනකට මේකපත් වෙමින් පවතින්නේ. අපි මිත්‍රවරුනි නොවැම්බර් 16 වෙනිදාට ඉස්සරලා කට කැඩෙනකම්, උගුර ලේරා වෙනකම් මේ ඇති වෙන සත්වයේ පිළිබඳව රටට කිව්වා, ඔබට කිව්වා. අපි කියපු දේ ගණන් ගන්නේ නැතුව ඉන්න රටක් ඕන කියලා කරලා අන්න දුන්නා. දැන් රටේ ඉන්න දීලා තියෙනවද? දැන් රටේ ඉන්න, දැන් රටේ ඉන්න නැති වෙලා තියෙනවා. වැඩි කල් නොගොස් බොහෝ දෙනා මේ රට